नमस्कार बुधरु अट शमदा बुधुहि मे शरणयामि नमस्कारदा साधम् सरनया मी नमस्कार सङ्ग् शमदा महासाङ्गी नमस्कार දතිසාරණ සරණයමිසාසාධු මාගේ ගුරු දේවොත්තම පර්ම පූජනය පිනත් ලොක ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම ගෞරවාතර නමස්කාරය වේවා සාධසාදු සාධ නමෝබුද්ධය දැවත් පින්වත්න පිනතුන සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය විවහාරදී සමහර සිද්ධි වලට සහර දේවලලට අපි පවාය පාවිච්චි කරන වචනයක් තමයි සංකීර්ණයි කියන එක යම් දෙකට අපි මේක සංකීර්ණ දෙයක් සිද්ධිය සංකීර්ණ දෙයක් කියල කියන්නේ ඒ තුළතියෙන මොනවගේ ස්වභාවයක් දැකලද ඇයි අපි දේකට සංකීර්ණයි කියන්නේ සංකීර්ණයි කියලා කියන්නේ අපිට යම් කිසි දෙේක ස්වභාවය තේරුම්ගන්න බැයිනම් ද ඒක පටන්ගත්ත විදිහ ඒ කෙලවරමොකක්ද මේ කොයි විදිහටද විසඳගන්නේ කියලා තේරෙන්න්නේි නැති දේවල්ලලට විෂයන් වලට අපිමකද කියන්නේ මේ හරි සංකීර්න්න විෂයන් මේ හරි සංකීන දෙයක් කියලා අපි නත්න සාමාන්‍ය ලෝකයේ අපි ඉගෙන ගන්න දේවදලට වඩා අතිශ්‍යයින් සංකීර්ණ වෝදයක් තියනවා. ඒක මොකක්ද. ඔ මොකද හිතන්නේ. සංකීර්ණම දේ තමයි පින්නවත්ේ විසිඳගන්නඩ බැරි දේතයි සසර. මේ සසර ස්වභාවය සසර ගමනේ දුක්කිද ස්වභාවය තමයි පිවත්නේ කෙනෙකොට තේරුම්ගණ්ඩ වටහාගන්න මේක මේ ගැටලු සහගත බව ලිහාගණ්ඩ බැරි දුෂ්කර අවුල් ජාලයක් කියලා කියන්න පුළා මේ සසර ගමන ඒ සසර හරියට මේ කොයි තරන්වන් සංකීර්ණයද කියන්නේ හරියට පැටලිච් අවුලෙච්චි නූල් බෝලයක් වගේ. ගැට ගැහිච්ච මුල් කොන අවුලගන්න බැරි අවසන් එන කොන අවුලගන්න බැරි ගැටගැහිච්ච නූල් පන්දුවක් පුළුවන් දෙසැරේ ලිහාගන්න ලිහන් ඩයන කොට යනකොටකොද වෙන්නේ තව ගැට ගැෙන. සස්සරත්තාඒ වගේ අවුල් ලච්චි නූල් පන්දුවක්කාගේ නමුත් පින්වත්න අපි මේ සස්සර ගමන අප ජීවිතය නැමැති මේ අවුල ලිහාගන්න ලිහාගඩ ගැට ගැහෙන්නේ අපි මේ සස්සරයේ මේ දුක විසඳ ගණ්ඩයන්නේ ධර්මයතු ලින්න මේ වෙන වෙන දේවල් වලින් අපි විසඳම් හොයන් දෙ යනකොට වෙන වෙන විසඳම් අපේ ජීවිතයට ගන්නකොට අපේ මේ ජීවිත ගැට්ටලුව නැ මේ සසර ගැටලුව තවතවත් ගැටගැහෙනවා ඉපදුන දාපට මැරණ මොහොත දක්වා මේ අවුල තියනවා අපේ ජීවිත තුළ ඊළඟ ජීවිතයටත් අපේ ගැට නූල් බෝල ගැටලුව ගෙනියනවා මේක විසිඳ ගන්න බෑ නමුත් තින්වත්නී මේ සස්සර කියන මහා සංකීර්ණවෝදය තේරුගන්න බැරි දෂ්කර වූමේ ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක් අතීතය වැඩිහිටිය කවුදේ බුදුරජාණන් වහන්සේ භාග්‍යයුතුන් වහන්සේ කෙනෙකුට මේක ලිහන්ඩ අනකොට යනකොට ගැට ගැහුුණට බුදුරජාණන් වහන්සේ මේ සසරේ ආරම්භය අවසානය මේ සසර කොයිවිදිිය ස්වභාවයකින් යුක්තයිද මේ සස්සර යනකොට අප ඉපදන්නට සිද්ධ වෙන ස්වභාවයන් ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා උන්හස දැක්ක මේ සසරේ ආරම්භයක් පනවන්න අවසන් වෙන පොටක් හොයාගන්නත් බැහැ. ඒත් තරම් සසර ගමන දීර් ගයි. එකට කියන අනවරාග්‍රයි කියලා. එකනි කෙලවරක් නැහැ මේ සසරේ. පින්වත්නේ ඒ සංසාර ගැටලුව ලිහාගන්නට මේ ලෝකෙට කලාතුරකින් පහලවෙන. බුදුරජාණන් වහන්සේ නමකට, ගැටලුව ලිහාගණ්ඩ අවශ්‍ය වෙන බලයක් තමයි උපකාරයක් තමයි පාරමී කියල කියන්නේ. එන සාමාන්‍යය පුද්ගලයකුට සාමාන්‍ය මනුෂ්‍යයකුට මේක කරන්නට බැරි මේකට අසාමාන්‍ය වූ චිත්ත ශක්තියක් ඕනේ. අසාමාන්‍යය වූ පින් බලයක් ඕනිේ. අසාමාන්‍යයහු සැක්හැකියාවක් ඕනි. බුදුවරයෙකු ඒේ සඳහා තියෙන සුදුසුතාවය ලබන්න පිම් බලය සාමාන්‍ය කෙනෙකුගේ පිනකට ගාවන්නවත් ද සසදන්නවත් ද ඒ අසඟ වූ පිම් බලයා අසාය හූ පිම් බලයා මේ සසර ගැරලුව ලිහාගන්ද අපගේ බුදුරජාණන් වහන්සේ සාරාස්ථන්ක කල්ප ලක්ෂයක්ම පිම් බලය තර කරගත්තා ශක්තිමත් කරගත්තා අසංකීය කල්පලක්ෂ හතරක් කියලා කියන පින්වත්න සුළුපටු දර්ග ගමනක්නෙේ දීර්ග කාලයක් නෙමේ ඒ තරම් දීර්ග කාලයක් තුළ අප මහා බෝසතාණන් වහන්සේ පාරමී ධර්මයන් පුරල දසපාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියන එ පාරමී ධර්මයන් පුරල තමයි එ පිම්බලය ශක්තිමත් කළේ යසහා චිත්ත ශක්තිය ඇතිකරගත්තේ බුදුරජාණන් වහන්සේ මේ සසරේ අසංකීය කල්ප ලක්ෂයක් පුරාවටම සාරාසංකය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමී ධර්මයන් පුරලා. එවිතරක් නෙමෙයි. ඒ බෝසතාණන් වහන්සේ බුද්ධත්තයට පත්වෙන ජීවිතයේදී පවා. ඒ සඳහා දුෂ්කර ක්‍රියාවේදුනා අවුදුකීියන්ද. සය අවුරුද්ද. එවිතරක් නෙමෙයි. මේ ලෝකේ තියන අත්තිශේයිව බිහිස්සුණු සටන. අතිශයෙන්ව භයානක පුද්ගලයත් එෙක්ක බහිස්සුණුම සටනේ අප මහාබෝසතානන් වහන් සේදුන. ඒ පාපී මාරයා පරාජයට පත්කරපු ඒ බිහිසුණු සටන අපිට හිතාගන්නටවත් බෑ. චිත්තරූපයක් මවාගන්නටවත් බැරිතරං බිහිසුන්න සටනකින් අපගේ භාගිත වන් වහන්සේ ජයගත්තා. එඋතුම් සම්මා සම්බුද. කිරුල දරාගෙන මේ සසරේ ස්වභාවය ගැන අපේ භාගිතුන් වහන්සේට ටිකෙන් ටික ටිකෙන්ක් ටික තේරුම්යන්නට ගියා. පින්නත්න්නේ අවබෝධය අපිට තේරෙනෙ නෑ. ශ්‍රාවකයකකට තියෙන්නේ ශෘත මෙය ඥානයක්. එකන අහලා දැනගත්ත ඥානයක්. නමුත් බුදුරජාණන් වහන්සිට තියන්නේ ස්වයම්භූඥානය. ස්වයම්භූඥානය කියලා කියන්නේ. තමත් තුළින් උබතවා ගත්ත ඥානයක් බුදුරජාණන් වහන්සිට තියනෙ. ඒ ස්වයම්භහු ඥානෙන් තමයි පින්වත්න අතිශීන්ම සංකීණ වූ තේරක් පේනෙ නැති මේ සසර ගමන සසර ගැටලුව ලිහන්නට බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය ශක්තිය ගත්තේ විසින් පින්වත් ශ්‍රාවකයන්ත බුදුරජාණන් වහන්සේ පුවමෙන්න්න සසර ස්වභාවය මෙන්න දුක මේ අඩන්ඩ වැලපෙන්න්න හේතුව මෙන්න මේ හේතුව මේ කයිදුක මෙදුකෙන් නිදහස්සෙන නම් මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න හා රෙෂ්ඨාංගිකු මාර්ගය. එතුකට ඔබටත් පුළුවන් මේ සසරෙන් නිදහස්සන නිවන්න අවබෝධ කරගන්න නැවතත් කවදාවත් මේ සැ සසරට නොවැටන පුද්ගලයෙක් බට පත්වෙෙන ඔබටත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ඒ සස්ර ගැටලුව ලිහලාපිට පෙන්නවා. ඉතින් පින්නත්නී බුදුරජාණන් වහන්සේ නිරවුල් කරපු මේ දුකේ හටගැනීමත් දුකේ නැතිමත් කියන අප මේ ජීවිතයේ දුක උපදවන විදිහත් ඒ දුක නැති කරන විදිහත් පෙන්වපුඒ සසරේ ගැටලුව ලිහලා ඒ බැමිවලින් නිදහස් වනු මහා පින්වන්තන් පිරිසක් පිරිනිවන් පාල දැන් බොහෝ කාලයක් ගතවෙලා. දැම් මේ ඉපදින මනුෂ්‍යයන් ආයමත්මකද කරන්නේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න මෙ ඔබ විඳින දුක කියලා ලිහල දුන්න අර සසරපහමුගොද කරගනෙමේ. ආය ගැටගහගන්නවා. මනුෂ්‍යයාගේ මාංසික සවභාවය පිරිහෙන්ඩ පිරිහෙන්ඩ පිරිහන්ද. ඒ මනුෂ්‍ය මේ සසරිස්වභාවේ තවතවත් ගැ ගහගන්න වායයිමත් ජීවිතය අවුල් ගොඩක්බවට පත්කරගන්න. ඒ අව අවුල් කරගෙන එන සසර ගමනක අපිත් අවාසනාවත සසර ඉපදනු පිරිසක්. එනන් දැන්වේ මනුෂ්‍යලෝකයේ තියෙන්නේ මහාවුල් ජාලයා. යහපතමොකක්ද අයහපතමොකක්ද සුචරිතේමොකක්ද දුෂ්චරිතයමොකක්ද, පවමකක්ද පිනමොකක්ද කියලා හොයාගඩ බැරිතරමට මෙ ජීවිතයේ ආයෙමත් අවුල් කරගෙන. එහම නැද්ද. ඒ අවුල නිසා නේද මේ හැම ප්‍රශ්නයක් මැතිරෙන්. බුදුරජාණන් වහන්සේ මනාවකොට පෙන්වා දුන්න, ධර්මය නැවතත් මනුෂ්‍ය තමන්ගේ හදවත්තලින් ඇත් කරගෙන දැන් අවුරෘති දෙදස්කනක් ගිහිල අනිබුදුරජාන් වන්සේ පිරිණුට පාල දැන් මේ සසර ඉන්න පින් මදි මනුෂ්‍යන් ආයමත් ජීවිතය අවුල් කරගෙන පින්වත්නි මේ අවුල ලිහාගන්ඩ සමාරවිට මේ මනුෂ්‍ය හැකියාවන් අපිට මදි මනුෂ්‍යයට තියෙන වීරිය මදි ඒ තරමට මේ කවුල් කරගෙන මනුෂ්‍යයට තිය සිහ මදි මනුෂ්‍යයට තියෙන නුවන මදි සිහිය නුවන වීරය අඩු කාලක ජීවිත අවුලෙන් නවුලට පත්වෙලා විකෘති වෙලා ඉන්න සමාජයක තමයි අපි පුංචි හරි සහනයක් ධර්මය තුලින් මේ ලබාගන්නේ. එනම් පින්වත්න මේ සසර ගැටලුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාල මේ සසර ගැටලුව ලිහාගන්න ඇත්තෙන් මේ මනුෂ්‍ය ලෝකය අපිට අවස්ථාවක් නැතිවේගෙන යනවා. ඉතින් පින්වත්නී. නමුත් ඒ සස්සරයේ සවභාාවය ගැන හොඳට තේරුම් ගෙන.ඒ සස්සර ගැටලව ලිහාගන්න බුද්ධිමත් ශ්‍රාවකයන් පිරිසක් මේ මනුලවනෙමේ දෙව්ලව තාවමත් වැඩෙයින්නවා. ඒ සුගති දෙවුලව දෙවිවරු සෝතාපන්න වන සකදාගාමි වුණ දෙව්වරු සෝතාපත්තියන්ගේ ඇතිකරගත දෙවිවරු දිව ෝක තාමත් වැඩේවා. උන්වහන්සේලා මේ ඔවුල ටිකෙන්ටික ටිකෙන්ටික ලිහාගෙන යනවා මිනිස්සු අවුල් කර ගත්තට පින්නත්නී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය අවබෝධ කරගෙන මේ දුක්කිත සසර ගමනින් නිදහස්වීම පිණිස අපිට අහිමි වෙවී යන මේ මනුෂ්‍ය ලෝකය අපිට දෙව්ලෝ උපතකට ලබලා මේ අවුල ලිහාගණඩ උපකාරවන උත්තුම් ධර්මයක් තමයි අදපි ශ්‍රවණය කරන්න අධාපි ශ්‍රවණය කරන්න පෙන්වත්න දේව පද සූත්‍රය මොකක්ද දේව පද සූත්‍රය සංත නිකාය පහ කියන ගන්ත්‍රත්නේ සෝතාපත්ති සංගතය තමයි මේ සූත්‍රය තුළත්යන මකද සූත්‍රයනම දේව පද සූත්‍රය එක සිංහල තේරම තමයි දෙවියන්ගේ පියවර දෙව පියවර ම් නු්‍යයන්ගේ පියවර ගැන නෙමේ කියන්නේ. කාග පියවර ගැනද. දෙවියන්ගේ පියවර. අපි බලමු දෙවියන්ගේ පියවරමුණවාද කියලා. චත්තාරි මාන භික්කවේ දේවාන ේදා පින්වත් මහනිනි දෙවියන්ඩ තියන දෙව්පියවර හතරක් තියෙනවා. අවිසුද්ධානං සත්තානං විසුද්ධිය. ඒ දෙව්පියවර හතර අපිරි සිදු වූ අපිරිසිද වූ සත්්‍යයන්ව පිරිසිුදු කරන්ද. අවිසුද්ධ කියලා කියයන්න පිරිසිුදු. අපිරිසුදු සත්‍යයන් සුවිසුද්දා. පිරිසිුදු කරන්ද ඒ දෙව්පියවර හතර උපකාර වෙනවා. එළඟට අපරියෝදාාතානන් සත්තානම් පරිෝදාතා ඒයන්නේ නොබබලන නොබබලන සත්‍යයන් බැබලවීම පිරිිසුපකාරවන දිව්‍යපියවර කියයක් තියෙනවාද. හතරක් තියෙන කතමාන චත්තා එ පින්නත් මහනිනි මොනවදය හතර පළවෙනි එක තමයිඉ බික්කවේ අරියසාාවක බුද්ධේ අවෙච්ච ප්‍රසාදෙන සමන්නාගතෝ හෝ එනම් පළවෙනි දිවපියවරමොකක්ද ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්ච ප්‍රසාධයක්ය කියන්නේ නොසල්වෙන හෙළවෙන්න ඇති චංචලවෙන්න නති සෙල්වෙන පැහැදීමක් ඇති කරගන්නවකා ගැනද බුදුරජාණන් වහන්සේ ගන ඒක පලවෙනි දි්‍ය දෙියන්ගේ පලවෙනි පියවර. එළඟට පුනච පරාම් භික්කවේ අරියසාාවකෝ දම්මේ අවෙච්චපප්‍රසාදයන සමන්නාගතව හෝති එනම් දෙව්පියවරම ගත්ද ශ්‍රාවකයා ධර්මය කෙරෙහිත් අවෙච්ච ප්‍රසාතියක් සෙලවෙනි නැති ප්‍රසාධයක් ඇතිකරගන්නවා. පුනජ පරම් භික්කවේ අරියසාාවක සංගේ අවෙච්චපප්‍රසාදේන සමන්නාගතො හෝති පිනත්මහන්මත් තව දෙවපියවරක් කියන්න මොකදදීළඟ දෙවපියවර ආය මහා සංගරත්නය කෙරෙහේ නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්නවා. එකී වෙන එකද තුන්වැනි දෙවපියවර ට බුදුජාණන් වහන්ස දේශ කරනවා. ුණචපරාම් භික්වේ අරියසාාවකෝ අයකන්තේහි සීලේහි සමන්නගත හෝති බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා ආ කාන්ත සීලෙන් යුක්ත மනසந்த ආ කාන්ත සීලෙන් යුක්ත වෙන. එකන නිවන්මගට මුල්වෙන සීලයෙන් යුක්ත වෙන බුදුරජාණන් වහස දේශනා කරනවා. ඉමානිකෝ බික්කවේ චත්තාරි දේවානං දේවපදානය පිනත් මහනිනි මෙන්න මේ හතර තමයි දෙවියන්ගේ දෙව්පියවර හතර. අවිසුද්ධානං සත්තානං විසුද්ධයා. අපිරිසිද වුණු සත්වයන්ව පිරිසුදු කිරීම පිණිස. අපරියෝදාාතානං සත්තානං පරෝධ පනායාති අප එකන්න මේ නොබබලන සත්වයන්ව බැබලවීම පිණසුපකාරවන කාරණ අත්තර මේවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනාධකාර නොබට මතකද පලවෙෙනුමකක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසල් වෙන පැහැදීමක් ඇතිකර ගැනීම පලවෙනි දෙවපියවර දෙක ධර්මය කෙරෙහි නොසල් වෙන පැහැදීමක් ඇතිකර ගැනීම තුන ශ්‍රාවක සංගරත්නය කෙරෙහි නොසල් වෙන පැහැදීමක් ඇතිකර ගැනීම ඔව ආර්යශ්‍රාවකයා ආරකාන්ත සීලෙන් යුක්තව එ හතර බුදුරජාණන් වහන්සේ හැඳින්ය මොනොවා කියලද දෙ දි්‍ය ලෝක යන්න උපකාරවන පියවරව එන මනුස පියවරව නෙම හැබැ මනුෂ ලෝකේ ඉන්න ගොට මයි දෙව්පියවර ටික හදාගන්න තියන්නේ දෙව් පියවරවලින් අපිට යන්න පුළුවන් හීනවූ මනුෂ්‍යලෝක මේ අප පිරිසිුදු වෙලා යන කිලිටිවෙලා යන්න දූෂිත වෙලා යන අවුල්ලලා යන මේ මනුෂලෝක අපිට යන්න පුළුවන් දෙවියන්න අතරට ඇයි දෙවියන්න අතරට යන්නේ සැපලබන්නදඒම් අන්න හැරි මේ ධර්මයේ හැසිරීම පිණිසමයි මෙහිෙද කරගන්න බැරිදේ එහිදි ගිහිල්ල කරගන්න අයන්නේ සාමාන්‍ය ජීවිතය දුණත් අපි යම් තැනක පදිංශවෙලා ඉන්න කොට අපිට දියුණුවක් කතනින් ඇති කරගන්න බැයිනම් නේදන්න ඔබ කොයි හරි ගමකයින්නවා කියමක ොට ළමයින්ට පාසල් හ හරි හම පාසල් නැත්තාං රැකයා කන්න තැන හරිට නැත්තාං මොකද කරන්නේ ගම අතෑරල කර දන්නේ. නගරයට යනවා ඇයිඒ ගමේ කරගන්න බැරි දියුණුව ඇති කරගන්ද නගරයට ගල් නේද? ආගේ වගේ තමයි මනුෂ්‍ය ලෝකයේ දියුණු කරගන්න බැරි ගුණධර්ම මනුෂ්‍ය ගුණධර්ම උතුම් ගුණධර්ම දෙව්ලොව ගිහිල දියුණු කරගන්න දියුණු තැනකට යන්නේ. එනිසා එ දෙවුල් ලොව යන්න නම් පින්වත් නිධර්මය හැසිරෙන්න්න දෙව් ලොව යන්න නම් උපකාර වෙන්න මෙන්න මේ කියන දෙව් පියවර හතර මේ හතර තවත් වචනකින් බුදුරජාණන් වහස හඳුන නොබාලා තියෙනද සෝතාපත්ති අංග කියලා ඇලති සෝතාපත්තියංග සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ පිහිටන අංග හතර එගේ අංග හතරම තමයිස් හඳුන්වන්නේ දිව්‍ය පියවර කියලා ඇයි අපි දිව්‍ය ලෝකයේ ගිහිල්ල මේ ධර්මය හැසිරෙන්ට මහන්සිගත යුත්ත මනුෂ්‍යලෝකයේ පිරිහීම දැකලානේ සාමාන්‍යෙන් මීට අවුරුදු දහයකට පහලවකට විස්සකට තිහකට හතලීකට කලින් මේ මනුෂලෝකයේ තිබ මිනිස්සු අතර තිබ ගුණධර්ම කරුණාවමෛත්‍රිය උපකාරශීලී බව ඒ කිසි දෙයක් දැම් මිනිසුන්ට තිෙනවාද. ඒ කාල තිබ කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය දැමි මනුලෝ තියෙනද මකද වේගෙන යන්නේ මිනිස්සු වේගෙන් පිරිහීගෙන යනාව. කාර්මිකතිීන් දියුණු වේගෙන යනවා කියලා හිතුුණටට හිතුවට අනිත් අය කිව්වට මොකද දැත්තට වීගෙන යන්නේ. පිරිහිීගෙන යනවා. මේ පිරිිහහිම හරි ලස්සන්ට බදුරජාණන් වහසේ විස්තර කරා එක්තරා සූත්‍රයක චක්කවත් සිහනාද සූත්‍රය. මේ චක්කවත සසිහානාද සත්‍රයේ ද බුදුජාන්හස දේශනක කන හරි ලස්සන්ට මේ මනශෂලෝක වේගෙන් පිරිහීගෙන යන ස්භාව ගැ ද සාමානයෙන් මනුෂ්‍යයන්ගේ අද කාල ජිරිවත්වන මනුෂයකේ ආයෂ සාමානයෙන් කොච්චරක්ගේද. වැඩිම උපරිම අවුදු හැටක් හැත්තෑාවක් හැත්ත පහ විතරන උපරමින්ද අස්සුවා ඊටයා ඉන්නෙම නැති තරම් නද එ දියුණුුවෙනවන ආවශ් දියුණු වෙන්ඩෙපයි වෛද්‍ය උපකරන වෛද ශේෂත්‍රය ඒ දියුණ වෙන වන මිනිස්සුන්ගේ ආශ් වර්ධනයවෙඩෙපැයි. ලෙඩ දුක්කඩුවෙන්නෙපැයි තිස්සර ඔබ දෙමවපියන්ට ආචිල සියලට තිබ්බල ඉඩවල්දට වඩා දැංඉෙන මිනිස්සුන්ට තියනෙ නම්වත්න තිලෙඩනේ ඒ නම්කදදැ මේ වේගෙන යන්නේ. පිරිහීගෙන යන්නේ. අපි දියුණු වෙනක් කියලා කිව්වට මොකදවේගෙන යන්න්නේ පිරිහීගෙන නවා. පිනත්නේ අපි මේ උපරි මාශ අවරුදු හැටක් හැත්තෑවක් තිබ්බට අපි සරණ ගියපු අපගේ බුදුරජාණන් වහසේ ලෝකට පහල වෙන කාලේ පරමාශ කියද මතකද එකසිය විස්සල්. එකසිය විස්ස උපරිම මනුශාෂ එකසිය විසක්. ඊට වැඩියත් ඉටියා දැමකද වේගෙන තියෙන්නේ. ආවිෂ අඩුවේගෙන අඩුවේගන අඩුවෙනගේල. ඔය අවුරුද එකසිය ස්ස ආශතිබ අපේ ගෞතම බුදුරජාණන්හන්සේ මේ ලෝකට පහල වෙන කාලේ. නමුත් පෙන්න්නත් න මනුෂයාගේ ආශෂ ඉටත් වැඩි වේගෙන ගියපු කාලයක් එබ. මනුෂ්‍යයකුගේ ආයෂ අවුරුදු අසූදාහක කාලයක්ති බහිතාගන්වත් පුළුවන් නිකන් කතාවක් වගේ දෝ කියලා හිතන ඇතිනමුත් නෑ මෙමකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරම සත්්‍යය අවුරුදු අසූදාහක සත්ත්වයාගේ ආශ තමයි මේ කෙමෙන් කෙමෙන් කෙමෙන්ෙමෙන් අඩුව වී අඩී අඩුවවී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කොට අවුරුදුුව එකසිය විස්සට අඩුවුනෙන් ඒ අඩුවීම ආයෂ අඩුවන්නේ මනුෂ්‍යයාගේ ගුණධර්ම අඩුවීමත් සමඟ මනුෂ්‍යතුල තියෙන සාරධර්ම අඩුවීමත් එක් මනුෂ්‍යයාගේ තියෙන දුස්සීල බව වැඩිවීමත් එක්ක තමයි ආයුෂ අඩුවේයගෙන යන්නේ පිනත්පි මේ බුක්ති විිඳන මේ පරමායශ අවුරුදු හැට හැත්තෑව තවත් අඩුුවේයගෙන යනවා බුද්ධ වචනය බුදුරජාණන්වාන්සි දේශනා කරනවා මේ ආශ්‍ය එන්ද එන් අඩුවෙලාඩු වෙලා අඩුුවවෙ ලගේ හිල්ලා මනුෂ්‍යගේ ආවශ්‍ය උපරිමාශ අවුරුදු දහයට බහින අවරුදු දාය කල කෙනෙ මේ වාඩවෙලාන පුංචි දලපුතා ලගේ වයිස වගේ තර උපරිම ඉන්නේ අවුරුදු දායයි මනුෂ්‍යය අපි හිතාගන්න බෑ නමුත් මේක තමයි සත්‍යය මේක තමයි ඇත්ත දැ ඔබහල ඇති සමල්ලට අප්‍රිකාය වගේ රටවල්ල නු්‍යෙක් සාමානය ජීවතන ුදුද හතස්ා තිස් පහක්්‍යතර ඒ තරමටම ආයෂ අඩිවෙලා මේ ආයෂ අඩවේගන අඩුවේගෙන යනවා අවුරුදු දහයට ආශ බහිනව චක්කවත්ති සයහනාද සූත්‍රය මේ විස්තර තියෙන්නේ ඒ අව ආයෂ අවුරුදු දහයට බස්ස කාලේ සාමාන්‍යෙන් අවුරුදු පහේදි තමයි විවාාවෙන්නේ. අවුරුදු පහග්ගිය කල මනුෂ්‍ය විවා වෙනතකොට මේ පුංචිලාමයි කියලා කතාව ඇ රවරදු පහේදි විවාහයනවා එකන දැන් එන්න එන්න මිනිමනුෂ්‍යයා මෝරනව පුංචි කාලෙම ඒක දැම් පවා අපිට තේරෙන්න ඇද අදදකිනෝනේද ඉස්සර පොඩි කාලෙහිටපු ඉසර කාලහිටපු ළමයින්ට වඩා දැන් ළමයින්ගේ පුංචි කාලෙම ලොකු අවබෝධයක් එකයන හොඳාවබෝධයක් නෙමේ අපි අර සාමාන්‍ය ජීවිතය පිළිබඳර අපි පොිකාලිට වා ඔබ පොඩිකාලිට වඩා දැීන දරුවන්ට ට ලොක ේරුම්ක් තේරුම් ේු කකම හරිට ලොකමුසිට් තින ෙරම් බේරු මක්ගෙද තියෙනවා.විකැන අර අනාගතයේ ලක්ෂණ දමහි මේ පහල වෙන්නේ. කොසොල් රජතුමාගේ හීනේ හැබෑවෙන්නේ. ඔබ හලතිය නද කොසුල් රජතුමා ගැන ඔ කොසොල් රජතුමා හීනෙන් දකිනවා පුංචි කොස්ගස්සල ගෙඩි හටගන්න. පුංචි කාලෙ. කොස්ෝ ත්තුමමා ක්කනා කරලලා බදුරාණන් වහසකින් ගිහිලාහනො සාමණී භාගත වහසේ මය අමුතු හීනයක් දැක්කා පුංචි ගස්සල කොස්ගස්සල ගෙඩි හටගන්නවා. ඕොකත ස්වාමිනි මේක තේරුම බුදුරජාන් වහන්සේ වදාරනවා පිනත් රජතුමනි ඕක මේ අදට අදා හීනයක් න ඔබෝය දැක්කේ අනාගතයට අදාළ හීනයක්. අනාගත මනුෂ්‍යයා චි කාලෙම දරුවන්ට දරුව ලැබෙනවා පුංචි කාලෙම විවාහවෙලා දරුව හදලා මේ ඒ හීනේ තමයි ඔබය විදිහට ඒ අනාගතයේ තමයි ඔබය විදිට හිනයක් හැටියට පුංචි කොස්ගස්සල පල දරනවා කියලා දැක්කේ ආගේ අනාගතේ එතකොට ඒ අනාගතයේ ඒ කොසුල් රසුමා දැක්ක හීනේ ඒ අනාගතය නද දැම්මේ හැබැවේගෙන එන්නේ අවුරුදු දහයට ආර්ශ බහැපු කාලෙ පින්වත්න හරි පුදුමයි මේ මිනිස්සුන්ගේ ස්වභාවය එ මිනිස්සු මේමගේ අම්ම මේමගේ තාත්තා කියලා දරුවෝ දෙමවපියෝ අඳුනන්නේ නැහැ.ඉළඟට මේ මගේ දුව මෙමගේ පුතා කියලා දෙමවපියෝ දරුව අඳුනන්නෙත් නැැ. බුදුරජාණන්ස වදාන්න හරියට මේ සත්තු වගේ. සගේ තමන්ට කැමැති කැමැති කෙනත් එක්ක පවුල් කනා කියනවා කැමති කැමති කෙනත් එක් කාම සෙවනිය දෙෙනවා කියන එත රම්ම පුදදා තාත් අ දුව කියල කතාවක් නැහැ ඒත් තරමට මේ මනුෂ්‍යගේ රාග්‍ය අධර්මය කියලා කියනවා අධර්ම රාගීෙන් යුක්තයි එකනේ ඒ රාගයට සදාචාරයක් නැහ සත්තු වගේ අනාගත ලෝකය එවැනි අනාගත ලෝකඒ එක පුළුවන්වේද පිෙනාත් මේ උතුම් ධර්මය හැසිරින්ලවිට. පුළුවන්වෙයිද බෑ. එළඟට බුදුරජාණන්නාහස දේශනා කරනවා. ඒ කාලෙ මනුෂ්‍යන්ගේ හිතේ ඇතිවෙන්නේ මරුග සඥඥාව කියනු. මුරුග කියල කියනි සාමාන්‍යෙන් අපි මොකට තිරිසන්සත්වන්ට කියනමතින මුරුග සංඥාව ඇතිවෙන්න. එක කියන්නේ මුරග සඥාව කියන බුදුරජානාාසි විස්තර කරනවා කවුහරිි දැක්කගම මේකවු මරන්න එත්තං මරන්න ඇත්තන් කියල හිතර. එක මොකක් ද මෘක සඥාව අවුරුදු දහයට ආශ බහැපු කාලේ මිනිසුන්ට පහල වෙන සිතවිලි. අධික දවේශයෙන් යක්තයි. අධික කෝපයෙන් යුක්තයි පුංචි දේවල්ලට පවා ඇන කොටාගන්නවා මරාගන්නවා අද පවාහෙම නැද්ද. පූංචි දේවල්ලලට නේ පුංචි දේවලලට එතකට මේ ස්වබහාාවය අනාගතය තව තව වැඩි වෙනවා. ර සංාාවැතියන කියනවා එළඟට අෞුරද දහහිට ආශි බැපු කාල මේ ලෝක එනවා යුද්ධයක් ඒකට කියන අන්තරක් කල්පය කිය.ඒ අන්තරක් කල්පය කියලා කියන්නේ ආයුද වර්ෂාවක් වගේ කියනවා. කැනිත් තනිකර දවස් හතක් එ දිගට යුද්ධයක් යැනා මේ ලෝක. හැමුවෝම කඩු අතින් ඇරගෙන ආයුද ඇත්තින් ඇරගෙන මරාගන දැකපු දෙකුපු ගෙනාව මරා ගන්නවා. මේ මුලු ලෝකෙම ේ විලක්බවට පත්වෙනවා ඔහ මරාගන්නකොට ඇනකොටාගන්නකොට කීප දෙනෙක්ට අල්පදිනනික්ට සිහිය උපදිනනා කියයනවා එ සිහිය උපදිලා එයාල ඉක්මන්ට අර මේ යුද්ධෙ නැති කැලෑවැල්ලට පැනගන්න පැ දවස් හති වරුණාට පස්සේ ආයමත්යෙනවා නගරට ගමට එනවා එනකොට දකිින්ඩ ලැබේ නොනාද අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ඥාති මිනිස්සු ලේවිලක්මද වැටිලයින්නවා බේරිච මිනිස්සු පුංචි හරි පිනක් තිබේ මනුෂ්‍යයන් තම එක නෙකාව වැලන්දගෙනන්නේ අපිට මොකක්ද මේ උනේ කියලා එක නෙකාව වැලදගෙන අඩන්්ඩ ගන්නවා. බුදුරජාණන් වහස දේශනා කරනවා. එයාලා තේරුම් ගන්න අපි තුළ තිබ්බ දුසිරිතය නිසා. අපි තුළ තිබ අධර්ම රාගය නිසා අපි තුළ තිබ්බ අධි දවේශය නිසා තමයි අපට මෙම දෙයක් උරුම වුනේ එනිසා අපි ටික ටික සුචරිතය හැසරෙමු කියලා. ම පොඩ්ඩ පොඩ්ඩ ඒ අය මගේ ජීවිතය යහ පත් කරගන්න යහපත් කරගන්න කොට අවුරුදු දහයි දෙමව්පියන්ට ලැබෙන දරුවෝ අවුරුදු විශ්සකාශතියනයි බාට පත්වෙනවා එකන ආශ් ටිකටි වැඩෙනවාටස අවුරදු විස්සට වැරනු කාලේ ඒ දෙමව්පියන්ට ලැබෙන දරුවන්ගේ අවුරුදු හතලියක් වනවා ටේ අසුවුවක් දි ටික-ට ටිටික ටිටික ඩිවෙන ඩගෙන වැඩිවේගෙන යනවා වැඩිවේගන යනවා අවුරුදු අසූදාහ දක්වා නැවත ඒ අවුරුදු අසූදාහට මනුෂ්‍යයන්ගේ ආශ වැඩිවෙන්ඩ මහාකාලයක් ගත වෙනවා ඒ අදහිට වෙන දෙයක් නෙමයි වර්ෂවලින් කියල නිම කරන්න බැරිතර කාලයක් ගත වෙන අවදු අසදා ආශ වැඩිවෙේච්ච කාලිට තමයි මහා බද්‍ර කල්පේ පස්සන බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහල වෙන්නේ ඉතින් ෆිල්වත්න අපේ මෛත්‍රී බුද්ධ ශාසනයත් මේ විදිහටම මනුෂ්‍යයන් වෙලා මේ විදිට බෞද්ධයන් වෙලා ඉදී කියලා අපිට කියන්න පුළුවන්ද දෑන අපි අපිට ඊළඟට ධර්මය හැසරෙන්ට තියෙන අර අවරුදු දහට ආශව බැහැපු කාලන එතකොට ධර්මයක් කියල දෙයක් කතාාවන්න තිය ද මනුෂ්‍ය අතර බුදු කෙනෙක් බුදුගුණ ධර්මයක් ගැන මෛත්‍රය ගැන කරුණාව ගැන අවිහිංසාාව ගැන කතාවෙන් දෙදා ෑ එතකොට ඒ අනාගත ලෝකයේ මනුෂ්‍යයන් අතර අපිට ධර්මය හැසිරෙන්ට අවකාශයක් අවස්ථාවක් කොහෙත්ම නෑ ද මේ පරිසරේ පවා ගිහි ඔබ විශේෂයෙන්ම තර අරගලයක යදනවාද යහපතය යදෙනන. සිල්රකින් භාවනා කරන්න දන්දෙන් මෛත්‍රිය වඩන් මෛත්‍රය වඩන්න කොච්චර සටනක් ඔබ ඇදන ඇතිද තරහ නොගෙනයිද. පුංචි කරුණකට පවා කෑගහන කෝලාහල කරන ඔබ පසලු මොහතක්කරි මේ හිතනීමට මෙත්සිත වඩන්න ඇත්නම් කිවොත්ඒක ලසි පහසු දෙ ඇද. ලේසිනෑ. එම් මේමර්තමාන කල්්‍යාන මිත්‍රාණන් වහන්සේලාගේ ඇසුර ලැබෙන මේ ශ්‍රී සද්ධර්මය පිරිසුදුව කතාාවෙන මෙවන් යුගයක පාවා ධර්මය හැසිරීම ඒ තරාම දුෂ්කරනං අනාගතය හෙටදවසි අපිට පුළුවන්විීද මේ සමාජයේ කල්්‍යාන විත්‍රයැන්ග උපකාරය නැතුව. ධර්මය ඇහින් නැතුව පුළුවන්ද ගුණ ධර්මයක් කරන්න. බැහැ. එන්න ඒ අවාසනාවන්ත මනුෂ්‍ය ලෝකෙන් අවාසනාවන්ත, මනුෂ්‍යයන් හැටියට නොපද. වාසනාවන්ත දෙවියන්න අතර ඉපදිලා පුරුදුර කරන ධර්මය ඉතිරි කොටස පුරුදු කරගන්න තමයි අපි මේ දෙව් පියවරවල් ඇති කරගන්න ඕන තේරනාානය දොබට. හනම් දිව්‍යප්සරාව ලබන්නවත් දි්‍ය විමාන ලබන්නවත් ලස්සන රූසපුුවක් ලබන්නවත් නෙමෙයි හැබැයි ඒවා අපිට අපි ඒවා පතාගෙන නොගියට දෙවුලෝ ඒවා තියෙනවා. හැබැයි ඒ දෙවුලව ගියාට පස්සේ ඒ දෙව් සැප සම්පත්වලට මුලාන්නෝවි ධර්මය හැසරෙන්ඩ උපකාර වෙනවා අපි මෙහි මනුෂ ජීවිතය අපි මේ ඇති කරගන්න මේ ධර්මය තුළින් නැති කරගන්න ගුණ ධර්ම. මේ දරදැන් අර් කලින් කිවද ගමෙන් නගරට ගියාට පස්සේ ආවේ මොකක්ද කියන අරුණ අමතක වුණ කෙනාට නගරේ තියෙන දේවල්ලට මුලා වෙලා යා ජීවිතය විනාස කරගන්න ඇද විනාස කරගන්න ආංඒ වගේ තමයි මනුලොර හිඳන් දෙව්ලොවට ආවේ කුමකටද කියන අර්ථය නොදන්න කියෙනා අර මහා දිව්‍ය සැපේට මුලා වෙන. කාමයට මුලාවෙලා ආයමත් එයා පස්සටමයින්. ආයමත් දෙව් සැප විඳලා ආශිඉක්මල ආයමත් එන්නේ කොහටද සමට මෙතන තික්ම වෙලා ඉටත් පල්ල හැටයනවා. නිරයට තිරිසල් ලෝකට ප්‍රේදල් ලෝකට යනම්. එ නිසා පින්වත්න. පිට මේ මනුෂ ජීතයක් ලැබච්චි මේ දුර්ල බාවස්ථාවේ ධර්මයක් අහට ලැබිච්ච මේ දුර්ල බා අවස්ථාවේ කල්්‍යයානමිත්‍ර ඇසුර ලබිච්ච මේ දුර්ලබ අවස්ථාවේ අපි උපරිම මහන්සගන්නට ඕනි බුදුරජාණන් වහන්සේකිරහි නොසල්වෙන පැහැදීමක් ඇති කරගන්න. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න අපේ සීලය නොකැඩුුණු සීලයක් බාට පත් කරගන්න අපි මහන්සිගන්නට ඕන මකද මපි දෙම කතාාවනේ මනුෂ්‍ය ලෝකයේ හිට දවසේතිය අනතුරගෙනන එනිසා අපිදන් තේරුම් ගත එෙන මනුලොව ධර්මය හැසිරෙන් අවකාශය ක අපිට නෑ හිම් දෙව්ලෝ අවකාශය තිය නමුොකත දෙවුලොෝ තියනකාශය දෙව්ලොව තියන ඉඩකඩු උපකාරය තමයි පින්වත්න මනුෂ්‍යයකට තියන සිහයට වඩා බලගතු සිහයක් තියෙනවා දෙවියන්ට මනුශ්‍යයකුට යෙන නුවනට වඩා බලගතු නුවනක් තියෙනවා දෙවියන්ට ප්‍රඥාව බලව මනුෂ්‍යයකුට වඩා දෙවියන්ට තියෙන වීර්ය බලවත්. එහෙන මනුරෝව දුර්වල සිහ නුවන වීරය කියන තුන්න දෙව්ලොව බලවත්. එනිසා දෙවිවරු වේගෙන් ධර්මයේ අවබෝධයක් කරා යනවා. බහලතියෙනවන සක් දෙවිදු ගැන අරතිනාද. දෙවිඳුව හඳුන්න්නේ දෙ දෙවුලොවට අධිපති දෙ දෙවලොවට අධිපති සක් දෙවිදු බුදුරජාණන් වහන්සේ මක් මේ ලෝකෙට පහල නොවනු කාලෙ තමයි අ ෘත්ත සමාධන් වෙලා පිංකරල දෙව්පියන්ට සලකළ දෙවියන් අත්තර එපදන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පාල වනාට පස්සේ සක් දෙවිඳ බුදුරජාණන් වහන්සේට පැහැදිලා සංඝයාට පැහැදිලා දවසක් සක් දෙවිදු වෙනවා ුදුජාණන් වහන්සේළඟට ප්‍රශ්ණ කීපයක් කහන් සක්ක පානඥ සුබුත්්‍රේ සක් දෙවිඳදහපු ප්‍රශ්න ගැන වදාල දෙසු තමයි මේ සිද්ධිය ඇතුලත්වෙන්නේ තොර සක්ද දෙවිදු බදුරජාණන් වහන්සේළඟට ඇැවිල්ලායේ ප්‍රශ්න ඇහුවාම බුදුරජාණන් වහන්සේ වට දෙන උත්තර අත්තෙක්ක අද සක් දෙවිදු ඒ මහොත්දේ අපි මේ කියන දෙව්පියව ඇති කරගන්නම්. මෙ සෝතාපත්තිියංග ඇතිකරගන්නවාස්ක් දෙව් රජතුමා සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා සක්ක පං් සූත්‍රේශ්‍රවණය කරලා. සෝතා පණ ශ්‍රාවකයෙක් බාට පත්වෙනවා. ඉවස හරි අසිරි මධ්දයක් සක් දෙනඳු බුදුරජාණන් වහන්සට කියෙනා ස්වාමිණි භාගතුන් වහන්ස මේ මොහොත්තේ මම මේ සදද්‍යව් පදවියෙන් චුත වනා කියනවා. එකනේ සක් දෙවුදු හැටියට ඉන්ඩ තිබ්බ පිනාව සනනා කියනවා. හැබැ පින්වා භාගතුන් වහන්ස, ඔබහන්සේ වදාළ ධර්මය අහපු මගේ ඒ පින ආයමත් බලවත් වනා මම චුතවෙලා නැවතත් සක්දෙව් තන්නතුරේම ඉපදුනා කියනවා. එනං සක් දෙවිඳදු චුතවෙලා නිරේහරි ප්‍රේත ලෝකයේ හරි තිරිසන් ලෝකයේ හරි මනුලුවව හරි ඉපදෙන් නැතුව නැවතත් සක්දවිඳු බවට පත්තෙන්ට සක්ද දෙවිදු ටුපකාරුණේමුණනාද මේ සෝතාපත්ති අංග එන බලන්නක ඒ මුොත්තේ චුත වෙලා ආය ඉපදිලා සෝතා පන්න්න වෙලා කොයි තරන්නන් සක්ද විදුර නුවනත්තියෙන් ඇතිදනේ නේද ඒළඟට පිනත්න ඔබ හලතින රාහල සාමන් වහන්සේ ගැන රාහුල සාමීන්වහන්සේට අරහත්තයට පත්වෙන්ද භාගතුන් වහන්සේ මේ ඇසකණනාසේ දිවකාය මනස ගැන බොහොම ලස්සන ධර්මයක් දේශනා කරනවා. බුදුරජන් වහන්සට ඉතෙනවා රාහුලව මේ අරහත්්‍යය දක්වා හික්ම මණ්ඩෝනිි කියලා බුදුරජාණන් වහන්සේ සිටිවිල්ලක් ඇතියෙනවා. සිටරිල්ලක් ඇතිවෙලා රාහුල සාමින් වහන්සේ අඟට ගන් කියනව පිනත් රහුල නිසීදනය ගන් අපි යං දිවා විහරණය ගත කරන්න අසවල් තැනට කියලා තැනක්කයෙන්. එවෙලා බුදුරජාණන් වහන්සගේ මේ සිතේ පහල වුණන සිටවිල්ල දකිනවා දෙවිවරු. දැකලා දෙේවරු ප්‍රීති ගෝෂා කරනවා අද ුදුරජාණන් වහසේ රහොල සාමීන් වහන්සේ වරහත්තයට පත්වෙන්න්නේ හික්ම වන ධර්මයක් කියන අපිත්‍යයන්ගේ ධර්මය හඬ කියලා. දස දහසක් දෙවිවරු එක්්‍රොපවෙන. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථානයට ගිහිල්ලා. රාහුල සාමීන් වහන්සට ධර්මය දේශනා කරනකොටේ ධර්මය අසා දශ අවසාන රා සම් උතුම් අරහත්තයට පත්වෙනවා. ඒ මුොහොත්තේම දස දහසක් දෙවිවරුන්ට, දහම් මෙස පහල වෙනවා කිය. දහම් මෙස පහල වෙනවා කියලා කැනම ගත්ද. සෝතා පන්න වෙන ගැන මෙන්න මේ කාරණ හතර සෝතාපත්ති අංග හතර ඇති වෙනවා. වෙන කොයිතරන්නා රැකවරණයක් තිය නොදනේ දි්‍යලෝක. ඉළඟට පින්වත්න අපේ බුදුරජණන් වහන්සේ පිරිනිවන් පාලා අපිට බොහෝ අසරගානක් ගත වනාට දෙවිවරුන්ට තාම් ලොකු කාලයක් ගත වෙලා නැහැ. ම දිවලෝකයට වලට එක දවසක් දෙකක් තුුණ බුදුරජාන් වහසේ පිරිණවත් පාල. මොකද ඒ ආවිශ්‍ය වැඩි ආයුවන්න සැප බල කියන පහම වැඩි. ආවිශ්‍ය වැඩි දෙවියන්ගේ සාමාන්‍යයෙන් බුදු දේශනය සඳහන්න නෝ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු පණහක් මේ මනුලොෝට ආසන්නම දිවලෝකෙ තමයි චාතු මහා රාජකය කියන්නේ. චාතු මහාරාජික දිව්‍යලෝකයේ එක දවසයි මනුොව අවුරුදු මනුලෝව අවුරුදු සීයක් ඊට ඉහලින්තියන තෞතිසා දිවලෝකයේ එක දවස. මනුලොව අවුරුදු දෙසීයක් ඊටත් ඉහලින්තියන දිවලෝකය වන යාම දිව්‍යලෝකයේ එක දවසයි. එඟට මනුලෝව අවුරුදු හාරසීයක් ඊට ඉහලින්තියන තුසිද දිවලෝකයේ එක දවසයි. මනුලොව අවුරුදු අටසීයක් ඊටත් තිහලින්තියන දිවලෝකය වන නිම්මාන රතිී දිව්‍ය ලෝකයේ එක දවසයි. මනුලොව අවුරුදදු එක්දහස් හයසීය. පරණම්මත වසවර්ති කියෙන දි්‍ය ලෝකයේ එක දවසයි. එතුකට බලන්න ගුඩාක් ආය්‍ය වැඩි. එනිසා බුදුරජාණන් වහන්සේ පිරනුවන් පාල සමාර විට සමහ දිව ලෝකවට අවුරු දවසයි දෙකයි.. එතුකටඒ බුදුරජාණන් වහන්සේ පිහිටවා වදාළ, බුද් ශාස්සනී උනුස්සුමතාමත්තේ දි්‍යලෝකවල තියෙනවා. එළඟට සෝවාන් සකදාගාමි වුණ දෙවිවරු වැඩඉන්නවා දෙවරු ධර්මය කතා වෙනවා. එළඟට අනාගාමී බ්‍රහ්මයෝ දෙව්ලවට ඇවිල්ලා දෙවියන්ට තවතවත් ධර්මය තුළල හික්මෙන්ට ධර්මය දේශනා කරනවා. නේද එනම් කොයි තරන්නා රැකවන්නයක් දෙවුලව තියෙනවාද. ධර්මයේ හැසරෙන්ඩ උපකාරයක් මයි දෙවලවතියෙන. එනිසා පිනත් මේ මනුෂ්‍ය ලෝකයේ පිරිහීමට හවුල් කාරයන් බවට පත්තන නැති අපි. අවාසනාවන්ත අනාගතයේ අවාසනාවන්ත මනුෂ්‍යය නොවී අපි මොකද කරන්න ඕනේ. මෙන මේ දිව්‍ය පියවර මේ ලැබිච්ච මනුෂ ජීවිතය තුළ හදාගන්න අපි මහන්සිගන්ඩෝනි. අපි මේ දැන් මේ හදාගන්න පියවරවලින් නම් දිවලෝකට යන්න පුළුවන් වෙේද දැම්මේ මිනිසු කරන දේල්ලින් බෑ. නලුවවත් අහිමි වෙන දේවල් තමයි දැම්මිනිස්සු කරන්නේන. එනි අපිනත් ඒ අවාසනාවන්ත අය ගොඩට පත්තෙන් නැතිව ඉන්න දක්ෂවෙදනි තම. බුදුරජාණන් වහන්සේව සරණ ගියෝොත් ධර්මය සරණගියොත් ශ්‍රාවක සංරත්නය සරණගියෝත් ජීවිතයට තියන රැකවරණය මෙපමණයේ කියලා ඔබට හිතාගන්නවත් බැහැ. එ සීලය තුළින් තියෙන රැකවරණය මෙපමණයේ කියලා හිතාගන්නවත් බැැ සංඝයා කෙරෙහි පැහැදීම ගැන හාරි රස්සන සිදුවීමක් තියෙනනවා බුද්ධ කාලේ මුගලන් මහරාතන් වහන්සේ පිඩ පාති වඩිනකොටට දවසක් මේ මුගලන් මහරතන් වහන්සේ දකිනෝ හිඟන්න පෝලිමක්. හිඟමනය දන හිඟන්න පෝලිමක් දකිෙනවා. ද මේ හිඟන්නන්ට මේ කණ්ඩ යම්කිසි නීරස කටුක ආහාරයක් කවුරරි කෙනෙක් දීල තියෙනවා. ැ මේ මුගලන් මහරාතන් වහන්සේ පිණු සිංඟා වඩිනකොට එක හිඟන්නෙකුගේ හිත මුුගලන් මහරාතන් වහන්සේට පැහැදනම්. ඒශාන්ති රියව්වලට ඒ සන්සුන් බවට පැහැදනම්. පැහැදිලා හිඟන්න කල්පනනාක නොවමන් මේ හිගන්නෙක් වෙලා එපදනේ ඉන් හිටන්ට තැනක් නැතුව කණඩ බොන්ඩ දෙයක් නැතුවා අඳඉන්න පරිදිර දෙයක් නැතුම මේ දුක්්‍රනින්නේ මම කලින් පින්ක් නොකර පුනිසා. එනිසා අදමාම් මට මේ ලැබිච්ච මේ නීරස නමුත් මේ ආහරේ මට තියෙන දේනේ. මේ මිශ්‍රමයන් වහන්සට පූජා කරගන්න කියලා හිතල පින්වත්නේ. අ තමන්ට හිඟමනේදු තමන්ට ලැබිචේ කටුක නීරස ආහාරය මුගලන් මහරහතන් වහන්සේට පූජා කරගන්නවා පූජා කරගෙන දැන් මුගලන් මහරහතන් වහන්සේ අ හිඟන්නට පේන්ඩම බිමවාඩි වෙලා අර ධනය වලදනා කොච්චල අනුකම්පාාවදදනේ ඒරහතන් වහසල තුළ ඒක දකල් අර හිඟන්නගේ සිත්ත අපප්‍රමාණව පැහැදෙනවානේ මන්දුන්න කටුකා ආහාරය ශ්‍රමයන් වහන්සේ වනදනවානනි කිසිම හිරිකතක් නැතුව වන්දනවන කියලා බොහෝම සතුටක් ඇති වෙනවා. සතුටක් ඇතිවෙල පැහැදීම අේ සංඝයානය කියල දැ ගුණ වශයෙන් නොදන්නවෙන්න පුළුවන් ඒ වෙලා ධර්මයක් කියන්න වෙලාවක් තිබ්බේ. නෑ නමුත්ඒේ ශ්‍රාවක සංගරත්නය කෙරෙ හිත පහදවාගෙන වැදගෙන එතනම වාඩි වෙලා දවස් හතක්. එතන ඉඳල තියෙනවා ඒ හිටපු දවස් හතේම අර දුන්නු දානය ගැන හිත හිතා සංගයා ගැන හිත හිතා සංගරත්නය තිබ තමන් දන්න විදිීට දරාගත්ත ගුණ ගැන හිත හිතා සංගහනු සැතිය දෙනවා හිගන්නා. ොර දවස් හතක්ම එක තැන කණ්ඩවන්න දෙ නෑ ඒ දවස් ඇති නමුත් මුළු හිතපුරාම ප්‍රීතියක් පැතිරිලාගේල්ලා. ඒ දවස් හත ඇවෑමෙන් කණ්ඩ දෙයක් නැතුව හිීතලේ හිටපු මේ හිඟන්න පුද්ගලයා මරණයට පත්වේෙනවා මරණයට පත්වෙලාපින්වත්නේ දාගෙන පිපදියා වගේ එහිගන්න ගිහිල්ලා ඉපදුනෙ කොහෙද දෙව්ලෝ දෙව්ලෝ ඕපදනවා දෙවියන්න අතර දෙව්ොව ඉපදනට පස්සේදම් බලනවා හිගන්න කලින් තිබ වඩපිටාව වනෙේ දැන් හි ගන්නෙක්ද තවදුරටත් දැ තවදුරටත්තයා කඩමාලු වැරහැලි දෙැන ගන්නේ දිවලෝක පහල වන තේවිදියටටමද නෑ. දව්‍ය සලු පිවලින් යොක්තයි දැලිකුණු පෙරාගැන කළු ගැහිච්ච කැතරූපයක්ද දැන්ති යනෙ නැහැ මහානු බාව තාමත්ම ලස්සන දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදින. තා මර මත කෙයින්නේ මකදද මම දානයක් පූජා කරලනි මං මේ දෙවලෝකයේ ඉපදුනේ මගේ ආර්යන් වහන්සේට මගේ ශ්‍රමණයන් වහන්සේට මන් ධනි පූජා කරලා එ පිනේඒ සංගයාගේ ගුණ හිතලා මම ඉපදුණනා කියලා මත් දිව පුත්‍රය මුගලන් මහරතන් වහන්ස ගැන හිතහිතායින්නවා. එතකොට මේ දිව්‍ය පුත්‍රාව පිළිගණ්ඩ එනවා දිව අපප්සරාව. ස්වාගතයක් ඔබට අපේ මේ දිව්‍ය ලෝකෙට ඔබ පිළි අරදන්නවා. ඔබේ පිනට පහව දිව අපප්සරහවන්න අපි ඔබ සතුටු කරන්න පහලවන දිව අපපසරාවන් කියලා අතිශ්ෂයින්ම රූමත්වූ මනුලොව ඔයාගන්න බෑයවගේ ලස්සනයිඒත් තරම්ම රූමත් දිව අප්සරාව් දහස් ගානක් මේ දිව්‍ය පුත්‍රාවට පිරිවරා ගන්න. ඒ වෙලාවෙේ මේ දිව්‍ය පුත්‍රයා හිතනවා මට මේ හැම සැපයක්ම ලැබුනේ බුගලන් මාරාතන් වහන්සි නිසා මේ හැම දිව සපයක් මො එදාවෙල කණඩ නැතුව හිටපු හිඟන පුත් කළේ මට මේ හැම සැපයක්ම ලැබුනේ ගලන් හරතන් වහන්සේ නිසා කියල හිතලා ම කොහොමද උන්වහන්සේට කෙලෙහි ගුණ සලකන්නේ මට මේ දුුණු රැකවරණයට එහෙම හිතලා මේ දිව පුත්‍රය හිතන මම බ්‍රහ්ම චාරී වෙනවා මට මුගලන් මහරතන් වහස්‍ර මගේ ආරයන් වහන්සේට කෙළෙ ගුණ දක්වන පුළුවන් උන්වහන්සේ පෙන්වාල දෙන ධර්මය අනුගමනය කල්ලා විතරයි එනි සම බ්‍රහ්ම චාරී වෙනවා කියලා පින්වත්නේ අර දිව්‍ය අපසරාවන්ට කියන ඔයාලා කැම ඇති කෙනෙක් කොයයාගෙන යන්න මම අදඉඳලා බ්‍රක්්මචාරය මං අනුලොවහිගන්නෙක් මට මේ සැපසම්පත් ලැබුණේ සංඝයාට ධනි පූජා කරලා ම යාරයන් වහන්සට මගේ ශ්‍රමණයන් වහසට මං කෙළෙකුණ දක්වන්න ඕනි එනිසා අද ඉඳලා මන්දිවේ පුත්‍රය කුුණාට මම බඹ සරසිල් රකිනවා කියලා හර දිව පුත්‍රයා ඉදායිඉඳලා බඹසරසිල් රකිනා. බලන්නන එතකොට කිසි දෙයක් නැතිව සැපසම්පත් කිසි දෙයක් නැතුව දෙව්ලව දිාට දෙව්ලොව තියෙන සැපසම්පත්වලට නොවැලි මුලාන් නොවී මේ දහමේ හැසිරෙන්ට උපකාර උනේ මොකක්ද. සංගයා කෙරෙ හිතේ තිබ පැහැද සංගයා කෙරේ හිතිබ පැහැදීම. එනිසා පින්නාත්නී මේ සෝතා පත්ති අංග තරං අපේ ජීවිතයට රැකවරණයක් තවත් නැහැ. එන්සමයේ දිව්‍ය පියවර අපි හදාගන්න ඕනි මේ දිව පියවර වලටම මේ සෝතාපාති අංග වලටම බුදුරජන් වහසේ තව නමක් අඳුනවා දහම් කැඩපත මොකදද දහම් කැඩපත සාමානයේ කණ්ාඩියකින් මොකද කරන්නේ අපුව පේනවානේ අපේ ස්වභවෙ පේනම් දහම් කෙඩපත කියලා බුදුරජාණන් වහන්සේ හඳවා තමාව දැකන්න පුළුවන් තමන් ඉන්න තැන දැකගන්න පුළුවන් දැහම් කැඩපත තමයි මේ සෝතාපාති අංග කියලා එක අවස්ථාව නාධිකා කියන ගමේදී ආනන්ද සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කෙලවරක් නැතු අහනවයි නාධිකා ගමේ එක පාර බොහෝ පිරිසක් මිය ගිහිල්ලා. තිගේ මයන මිය අනකොට ආනන්ද සාමීන් වහන්සේ ළඟට ඇවිලලානවා සාමිනී භාගතු වහස අසවල් නම්තියන භික්ෂුව මිය ගිහිල්ලා උන්හන්සේ කොහෙරීපදදුන්නේ එතර කියන පින්නත් ආනන්ද උන්හන්සේ කොහෙවත් බුදුන්නේ අරහත්තයට පත්තුනේ පිරිනිවන් පැව කියෙන. රසතාව කෞරහරි මේ මියගියහම කියෙන. අසවල් භික්‍ෂණිය මියගියයක් කොහෙදීපදුනේ. ත්‍ර කියන උන්නහන්සේ අනාගාමී බම ලෝයිපදන. සැල් අසවල් නමතියන උපාසක මිය ගියාලු. ඔහු කොහෙදීපදුනේ. පිනත්දාානන්ද ඔහු සකදාාගාමී වුණ. සකදාගාමි වෙලා දෙව්ු ලෝපදන කියන. සාමනී භාගතුන් වහන්ස අසවල් උපාසිකාව මියගියයාලු. ඇය කොහෙදිීපදනේ. බදුරජාද දේශනා කරනවා ඇය සෝතාපන්න වෙලා හිටේ ඇයි අසවල්දී වෙලෝකගේ පුදුණු. ද මේක කෙලවරක් කරන්න වැ අහනවාහන වහනෝ කෙලවරක් කරන්න පැ ඒ වෙලාවෙ බුදුරජාණන්හන්සේ දේශනා කරනවා පින්වා තානන්ද ඇයි යහ මහ හලමාවවෙහෙසට පත්කරවන්නේ. මම ඔබට කියල දීලතියෙනවා අනේද මේ දහම් කැඩපතගන ඔය දහම් කෙඩපත ගන මං ඔබට කිය තිීලතිනද. ඔය කැඩපත තමන් දිහාාවට අල්ලගන්න. කැඩපත තමයි මේ සෝතපත්ති සෝතාපත්ති අංග තමන්තුල පිහිටලා තියෙන ස්වභාවයක්ත් එක්ක එයා කොහෙදගිය තමන් කොහෙද යන්නේ කියන එක ගැන තමන්ටම වැටහීමක් අවබෝධයක් ඇතිකරගන්න පුළුව එහෙනම් පඉන්නත්නේ මම කොතනද ඉන්නේ කියන එක තවගෙනගෙන් අහණ් ඕනේ නැහැ මමච්චර පංකලා මන්ධර්ණ දානය දුන්නා ධන පූජ කරලා මන්සිල් රැක්කා ඔය දන්නව අද මං කොහෙ ඉන්න කෙළ කාගෙන්වතාන්න ඕනේ එනම් කන්නාඩිය අනුන්ටල්ලන එක නෙමෙ කාටදල්ල ගන්න ඕනේ තමා පැත්තර. ය තමා පත්තෙරල් ගත්තහම තමාට තියෙනවා මට බදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නොසෙල්ලන පැහැදීමක් තියෙනවාද. මට ධර්මය කෙරෙහි අවිශ්වාසයක් තියෙනෝද නැත්නම් ආමට ධර්මයකිරෙ මහා පැහැදීමක් විශ්වාසයක් තියනවා සංඝයා කෙරෙහි මගේ හිතේ නොසෙල්ලන පැහැදීමක් තියෙනවද කියලා කාගෙන්දාන්න ඕනි තමන්ගේ මගේ සීලය පිරිසු දයිද. මම හොරරහසේ සිල්පද කඩාගන්න කෙනෙක්ද. අනිත් අයිගෙන්න්නමේ යාන්න ඕනේ තමන්ගේ හදතට දට්ටුකද බලන්නවා එලා ඒ කාරණා තම්මන් තුඩ තියෙනනම් අප්‍රමාන සතුටක් නැද්ද අප්‍රමාණ සතුටක් ඇතිවුණවානේ බුදුරජන් වහන්සේ වදාලා රැකවරණන්නේ මං මගේ ජීවිතයට? සල්සාගත් එනම් මරණින් මත්‍යම දුගතියක යන්නේ නැහැ එනම් මරණින් මත්තේ මට බයවෙන්න දෙයක් නැහැ අනි වාරෙන්ම මම සුගති යනවා දෙවියන් අතර එපති නො මට මේ ජීවිතය කරගන්න බැරි ඉතුරු ටික දෙවුලව දිහිල් ම සම්පූර්ණ කරගන්න මට අවස්ථාව තියෙනවා කියලා සතුටු සිතිං ඇස්තික පියාගැන මරණීයට මුණ දෙන්න. පුළුවන් මේ සෝතාපත්තිියංග තමන්තුල ඇතිකරගත්තො. නිසා ඉන්නත් මේ තිසරණය මයි අපිට තියෙන ශක්තිය අපි මේ අහන එක බනය පදයක්වත් අපතයන් එන අහන හැම බන පදයක්ම අපිට දෙවලව ගිහිල්ලා පුරදු කරගන්න ධර්මය පුරුදු කරගන්න අපට උපකාරවෙනම්. එසම පැ පුරා හෝරාවක් පුරාාවට මේ පින්වතුන් මේ ශ්‍රවණය කරපු ධර්මය මේ පිින්වතුන් මේ ජීවිතයට විතරක් නෙමේ පරලවටත් ඇරගෙන නවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතංකහෝ සරණංකේ මේක මයි තියන ආරක්ෂාවමකදද තිසරය ඒතන් සරණ මුත්තම මෙ තිසරණය මයි උතු ඒතන් සරණ මාගම්ම යම් කෙනෙක් මේ තිසරණය සරණගියොත් සබ්බ දුක්කා පමුච්චති. එයා සියලු දුකින් නිදහස්සෙනවා කියලා බුදුරජාණන්හසසි දේශනාක. එහනම් මේ අවාසනාවන්ත මනුලොවෙන් නිදහස්සෙන්නති දුගති බයින් නිදහස් වන්නත් දෙවලොව උපතක් ලබන්නත් ඒවගේම මේ අවුල් ජාලයක් වූ මේ සසර අවුල ලිහාගන දුකෙන් නිදහස්වීම පිණිසත් අපිට මූලික වශයෙන් නොපකාරවෙන මකක්ද තිස්සරණයමයි. එනිසා මේ පින්වත් හැමදිනාටමත්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගෙන ධර්මය කෙරෙහි නොසෙල්වෙන චිත්තක් ප්‍රසාධයක් ඇතිකරගෙන මහා සංගරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගෙන නොකැඩුණු කැලැල් නැති පිරිසුදු සීලයක් සමාදන් වෙලා සෝතාපත්ති අංග ජීවිදය තුළ ඇතිකරගෙන මේ දෙව්පියවර සකසාගෙන ඒ දෙව්පියවර උපකාරි කරගෙන දෙව්ලො උපතක් ලබලා ගෞතම බුදුසසුන තුළ උතුම් සදාතනක පිහිට රැකවරණය ලබාගෙන චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නමමිශ්‍රවණය කර ධර්මයත් Upakara veva sadu sadu sadu.